आई बोवन सेमेट कालिन सत्य हरियटम कियन सेत मध्यहन प्रवृत्ति विकाशयई मे मम तारणी मेकला यटिगम्मन प्रथमे नवदहनीय पुवत सिरस्थल वेत ජාතික රයිස්තු මන්ත්‍රීවරු නම් කර මැතිවරණ කොමිසම වෙත ලබා දීම සඳහා දී තිබූ කාලය අදින් අවසන්. එචාප නායකත්වයේ සහ ජාතික රයිස්තු මන්ත්‍රී ධුරයේ පිළිබඳ අවසන් තීරණයට කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් වෙයි. හිටපු ජනපති මෛත්‍රී නිහඬතාවයේ බිඳමින් සමාජ මාධ්‍ය තැබූ සටහන. නව පාර්ලිමේන්තුව ලබන 20 වනදා උදෑසන 9:30ට රැස් වීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කරයි. රාජාංගනේ පාසල් සිසුකුට කොරෝනා බවට මතු වූ සැකයක් මත 30ක් ස්වයං නිරෝධායනයට ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත නමවන පාර්ලිමේන්තුවේ මංගල සභා වාරය කැඳවීමට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා සුඛිය මහමැතිවරණෙන් තෝරාපත් කර ගැනීමු මන්ත්‍රීවරුන් රැස්වන නවවන පාර්ලිමේන්තුවේ මංගල සභා වාරය කැඳවීමේ අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. ඒ අනුව එළඹෙන 20 වනදා උදෑසන 9:30ට පාර්ලිමේන්තුව රැස්වන බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිකුත් කර ඇති එම අතිවිශේෂ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ. මීට අමතරව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එම දුහරයට පත් කළ බව සහ නව අමාත්‍ය මණ්ඩලය ඇතුළත් අතිවිශේෂ ගැසට් නිවේදනයන්ද මේ වන විට ප්‍රකාශයට පත් කර අවසන්. ජාතික ලයිස්තු මන්ත්‍රී ධුර නම් කිරීමේ කාලය අදින් අවසන් වනවා. තවමත් පක්ෂ දෙකක් සිය ජාතික ලයිස්තු මන්ත්‍රී ධුරයන් නම් කිරීමට අදාළ නම් කිරීමට අසමත් වී තිබෙනවා. ස්විස් මහමැතිවරණයෙන් දේශපාලන පක්ෂ හතක් සඳහා ජාතික ලැස්තු මන්ත්‍රී දොරයන් හිමි වුණා. ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමගි ජන බලවේගය ජාතික ජන බලවේගය ඉලංගේ තමිල් අරසු පක්ෂ අහිල ඉලංගේ තමිල් කොංග්‍රස් යන පක්ෂ සිය ජාතික ලැස්තු මන්ත්‍රී දොරයන් ඇතුළත් ලේකන මැතිවරණ කොමිසම වෙත බාර දී අවසන්. ඒ අතරින් 19 දෙනෙකුගේ නම් මේ වන විට ගැසට් කර තිබෙනවා. කෙසේ වෙතත් සිය ජාතික ලැස්තු මන්ත්‍රී දොරයන් නම් කිරීමට නොහැකිව එක්සත් ජාතික පක්ෂය සහ අපේ ජන බල පක්ෂ අර්බුද රැසකට මුහුණ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය පිළිබඳව අවසන් තීරණයකට එළඹීම සඳහා එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද පෙරවරුවේ රැස් වුණා. ඒ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද පෙරවරු 10ට පමණ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකුත පක්ෂ මුලස්ථානයේදී රැස් වුණා. මෙම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී ප්‍රථමයෙන් පක්ෂ නායකත්වයේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට සාකච්ඡා සිදු කළ බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ සඳහා මේ වන විට නම් 8ක් යෝජනා වී තිබෙනවා. පක්ෂ මහලේකම් අකිල විරාජ් කාර්යවසම්, උපනායක රවි කරුණානායක, ජාතික සංවිධායක නවීන් දිසානායක, පක්ෂ භාණ්ඩාගාරික දයාගමගේ රුවන් විජය වර්ධන අර්ජුන රණතුංග පාලිත රංගබණ්ඩාර සහ වජිර අබේවර්ධන මෙලෙස යෝජනා වී ඇති නම් වනවා. මේ අතර එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ බාර ගැනීමට තමන් සූදානම් බව හිටපු කතානායක කරුජය සූරිය මහතා ප්‍රකාශ කළා. තරඟකාරීත්වයකින් තොරව සියලු දෙනා එක්මතයකට පැමිණ කටයුතු කරන්නේ නම් තමන්ගේ නායකත්වයේ පිළිබඳව විරෝධතාවයක් නොමැති බවයි හිටපු කතානායකවරයා ප්‍රකාශ කළේ. මැතිවරණින් පසු දැඩි නිහඬ පිළිවෙතක් අනුගමනය කළ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිහ නිහඬතාවය පිළිබඳව සමාජ මාධ්‍ය වෙත පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. ඊසකර අභියෝගයක් සාර්ථකව ජයගත් පසු එහි අග්‍රඵලයේ ලබන්න නිහඬව ටික කලක් බලා සිටිය යුතුයි. මේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සිය Facebook පිටුවේ තැබූ සටහන මෙවර පැවති මහමැතිවරණයට පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් තරඟ වැදුණු හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම දිස්ත්‍රික්කයට අදාළව වැඩිම මනාප සංඛ්‍යාවක් ලබා ගැනීමට සමත් වුණා. වත්මන් රජයේ කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන් පසුගිය 12 වනදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේදී දියුරුම් දුන් අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අමාත්‍ය ධූරයක් බාරගෙන තිබුණේ නැහැ.
महावेली वैनी अमात्य दूर्य खो कथानायक दूर्य हिटपू जनाधिपतिवरया विसिन लबागनु एतिबवट विविध मतयन हा प्रकाशयन सिदुवात हिटपू जनाधिपतिवरया नीलतल हो अमात्यांश भार गैनीम संबंधयेन किसिदु नील प्रकाशयक सिदु कर तिबुणे नहै एवनी पसुबीमक तुलाई अद फेसबुक सटहनक तबमिन मेम प्रकाशय हिटपू जनाधिपतिवरया विसिन सिदु कर तिबेन्ने ලෝකයටම ආදර්ශයක් සපයමින් ශ්‍රී ලංකාව තුළ COVID-19 වෛරසය මැඩ පැවැත්වීමට හැකියාව ලැබුණු බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසනවා. ඒ සබරගමු මහසමන් දේවාලයේ වැඳ පුදා ගැනීමෙන් අනතුරුව පැවති උත්සවයට සහභාගී වෙමින්. ඉතින් ඉදිරියට මේ රට නැගිට්ටෝ ගන්න තියෙන්නේ අපිට යම් යම් මංශ ගණනාවක්. විශේෂයෙන් අධ්‍යාපනයට ජනාධිපතිතුමා රාජ්‍ය ඇමතිවරු 4 දෙනෙක් දැන්. එතුමා අපට කැබිනට් එකේදී කියන ප්‍රධාන කාරණයක් තමයි මිනිස්සුන්ට හරියට හරි දේ උගන්න ගත්තොත් තව අවුරුදු 10ක් යනකොට චීනෙ නැගිට්ට වගේ අපේ රට නැගිට්ටෝ ගන්න පුළුවන් කියලා. විශේෂයෙන්ම මම හිතනවා සෞඛ්‍ය අමාත්‍යාංශය කියන්නේ යම් පැටලිලි සහගත තත්ත්වයක් තියෙන අමාත්‍යාංශයක්. තියෙන අමාත්‍යාංශ වලින් කරන්න අමාරුම අමාත්‍යාංශය තමයි මම අවුරුදු 16ක් අපේ ආන්දරණේ කැබිනට් ඇමති විරේක් විදිහට වැඩ කරලා තියෙනවා. නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශය තමයි අමාරුම අමාත්‍යාංශය. හැබැයි මම බොහොම සන්තෝෂ වෙනවා. යම් කිසි විදිහක මම මිනිසුත් එක්ක කටයුතු කරන ආකාරය පිළිබඳව වෘත්තීය සමිතිවල විශාල සහයෝගයක් ලැබෙනවා. මේ රට ඉතාම විද්‍යානුකූලව නැගිටවන්න අවශ්‍ය ආකාරයට කැබිනට් මණ්ඩලය සහ රාජ්‍ය ඇමතිවරු පත් කරලා තියෙනවා. ඉතින් අපිට බලාපොරොත්තු තියාගන්න පුළුවන්. මේ මහ පොළොවේ මේ සමාජයෙන් කොරෝනා රෝගයෙන් රට බේරගන්න අපට පුළුවන්කම ලැබුණා. ඒක ලෝක ආදර්ශයක්. ජනාධිපතිතුමාගේ අගමැතිතුමාගේ ඉඳලා අප සියලු දෙනාගේම කැපවීමේ ප්‍රතිඵලයක්. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අහෝසි කර නව ව්‍යවස්ථාවක් සම්පාදනය කළ යුතු බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා. ඒ අද පෙරවරුවේ කටුනායක ගුවන්තොටුපළ පරිශ්‍රයේ සංචාරකයකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය විත අදහස් දක්වමින් නවරජයේ සංචාරක අමාත්‍යවරයා ලෙස පත් වූ ප්‍රසන්න රණතුංග මහතා සහ ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පත් වූ ඩී.වී. චානක මහතා අද පෙරවරුවේ කටුනායක ගුවන්තොටුපළ පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. ඊන අනතුරුව ගුවන්තොටුපළ නිලධාරීන් සමග අමාත්‍යවරුන් ඉදිරි වැඩ කටයුතු පිළිබඳව සාකච්ඡා සිදු කර තිබෙනවා. මෙම සාකච්ඡාවේ අනතුරුව අමාත්‍යවරුන් මාධ්‍යට මෙලෙස අදහස් පළ කළා. අපි ඕනම වෙලාවක ගුවන්තොටුපළ විවෘත කරන්න සූදානම්. රටේ ජනතාවගේ ආරක්ෂාව සුරක්ෂිත කරමින් මේ කොයිත් හේතුවත් එක්ක සෞඛ්‍ය අංශවල උපදේශපති තමයි කටයුතු කරන්න බලාපොරොත්තු වෙන්නේ. යහපාලන ආණ්ඩුව තුළ ශ්‍රී ලංකන් ගුවන් සමාගම් පෞද්ගලිකකරණය කරන්න විදේශ රටවල් වලට විකුණන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. අපි එහෙම බලාපොරොත්තුවක් නැහැ. අපි විශ්වාස කරනවා රජයකට ගුවන් සේවාවක් තියෙන්න ඕනි කියලා. ගුවන් සේවාව නගා සිටවන්න තියෙන අර්බුදත් එක්ක කොයි ආකාරයෙන්ද කියන එකයි කාරණාව මතුවෙන්නේ. ඒ සඳහා පාඩුව අවම කරගන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. කඩා වැටලා තියෙන විදියට ඒක අමාරු කාර්යයක්. නමුත් ඒක කරන්න වෙනවා. ක්‍රියාමාර්ග අරගෙන නැවත වතාවක් යථා තත්ත්වයට පත් කරලා වෙනදටත් වැඩිය හොඳ ගුවන්තොටුපළක් හදන ගමම්ම වෙනදටත් වැඩිය වැඩිපුර සංචාරකයන් එන රටක් බවට පත් කරන්න අපි හැකි ඉක්මනින් කටයුතු සිදු කරමු. පවත්නා සියලු බාධක පාර්ලිමේන්තුව තුලින්ම निराකරණය කර පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමට රජය කටයුතු කරනු ඇතැයි මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ මහතා පවසනවා. ඒ මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් විශේෂයෙන්ම පාර්ලිමේන්තුව තියෙන බාධක කොමිෂන් සභා සහ අනිකුත් පත්කිරීම් සම්බන්ධව තියෙන බාධක යම් යම් තියෙන ඒ සියලු දේ පාර්ලිමේන්තුව තුලින් උදිරේදී සංශෝධනය වෙලා රට යහපත් ආකාරයෙන් අතිගරු ජනාධිපතිතුමා අගම කරු අග්‍රාමාත්‍යතුමාත් බලාපොරොත්තු වෙන ඒ සමෘද්ධිමත් රටක් වී කිරීමේ
ප්‍රයත්නයට මං හිතන්නේ ලොකු ශක්තියක් දායකත්වයක් පාර්ලිමේන්තුව තුලින් ලබා දීලා ඒ සංශෝධන සහ අලුත් ව්‍යවස්ථාවත් තුලින් පාර්ලිමේන්තුව ඉදිරියටගෙන යමේ වැඩපිළිවෙළ මං හිතන්නේ ඉදිරියේදී ක්‍රියාත්මක වෙයි. ඒතන රජයේ අවශ්‍යතාවය තියෙන්නේ තා ඉක්මනින් ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කළා දැන් ක්‍රියාත්මක නොවන පළාත් සභාව ඉදිරියේදී පවත්වන්න. ඒ සඳහා යම් යම් බාධක තියෙනවා. ඒ පාර්ලිමේන්තුව තුලින් නිරවුල් කරගෙන මං හිතන්නේ නුදුරේදී මේ සඳහා පළාත් සභාව මැතිවරණයකට යයි. මේ අලුත් පනත ක්‍රියාත්මක වෙනවාද එහෙනම් පැරණි ක්‍රමයට යනවාද කියන එක සම්බන්ධයෙන් මැතිවරණයේ සම්බන්ධයෙන් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒ පාර්ලිමේන්තුව මගින් निराකරණය කරගත යුතු කාර්යය. ඒ निराකරණය කරගත් වහාම රජයේ අවධානය යොමුවේ පළාත් සභාව තියන පාර්ලිමේන්තුව තුලින් ඒ සංශෝධිත පනත ඉදිරිපත් කරොත් ජනතාවාදීව පළාත් සභාව මැතිවරණය සඳහා අවශ්‍ය අනුමැතිය අපි වහාම ලබා දෙනවා. ඒ සඳහා අපි දැනටමත් දායකත්වය ලබා දෙන බව රජයට දක්වලා තියෙනවා. රාජාංගනීය යායපහ ප්‍රදේශයේ පාසල් සිසුවෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනීය වී ඇති බවට වූ සැකයක් මත ඔහු ඇසුරු කළ ආශ්‍රිතයන් පිරිසක් නිරෝධායනය සඳහා යොමු කිරීමට සෞඛ්‍යංශ කටයුතු කර තිබෙනවා. මේ අතර කොවිඩ් 19 වෛරසය ආසාදනීය වූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 2882 දක්වා ඉහළ ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ. අනුරාධපුර රාජාංගනයේ යායපහ ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන 16 හැවිරිදි සිසුවෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට උස්සැකයක් මත පුද්ගලයන් 30කට වැඩි පිරිසක් ස්වයං නිරෝධායනය සඳහා යොමු කිරීමට සෞඛ්‍යංශ කටයුතු කර තිබෙනවා. පළමුව සිදු කළ PCR පරීක්ෂණෙන් අදාළ සිසුවාට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති අතර සිදු කළ දෙවන පරීක්ෂණයේදී ඔහුගේ පරීක්ෂණ වාර්තා ඍණාත්මක වී තිබෙනවා. කෙසේ වෙතත් ඔහුගේ ජෛව සාම්පල යළිත් පරීක්ෂා කිරීමට යොමු කර ඇති බවයි උතුරුමැද පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය පාලිත බණ්ඩාර මහතා අපකල විමසීමකදී ප්‍රකාශ කළේ. අදාළ පාසල් සිසුවා මීට පෙර රාජාංගනීය ප්‍රදේශයෙන් හඳුනාගත් පළමු කොවිඩ් 19 වෛරස් ආසාදිත පුද්ගලයාගේ නිවස ඉදිරිපිට නිවසක වාසය කළ අයෙක් බවයි වාර්තා වන්නේ. ඒ අනුව ඔහුගේ නිවස අවට පිහිටි නිවාස කිහිපයක වාසය කරන පුද්ගලින් ඔහු ඇසුරු කළ පාසල් සිසුන් හා ගුරුරුන් ඇතුළු පුද්ගලින් 30කට අධික පිරිසක් සුව නිරෝධායනය සඳහා යොමු කිරීමටයි සෞඛ්‍යංශ පියවරගෙන ඇත්තේ. මේ අතර සමස්ත කොවිඩ් 19 වෛරස් ආසාදිතයින් අතුරින් පුද්ගලින් 2646 දෙනෙකු පූර්ණ සුවය ලබා තිබෙනවා. වෛද්‍ය අධීක්ෂණ යටතේ තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 225ක් පමණයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ. මේ අතර අද පෙරවරු වන විට කන්දකාඩු සහ සේනපුර මද්‍රව්‍ය නිවාරණ ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයන්ට සම්බන්ධ ආසාදිතයින්ගේ සංඛ්‍යාව සටහන් වන්නේ 629ක් ලෙසයි. පුනරුත්ථාපනය වන රැඳවියන් 508ක්, කාර්ය මණ්ඩලය 67ක්, ආරාධිත කාර්ය මණ්ඩලය 5ක්, පවුල් හා සමීපතමින් 48ක්, වැලිකඩ බන්ධනාගාරයේ කොවිඩ් වෛරසය ආසාදනය වූ රැඳවියා ඇසුරු කළ පුද්ගලෙක් ඒ අතර වන බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ නිවේදනය කළේ. එසේම ඊයේ දිනේ තුල PCR පරීක්ෂණ 1100ක් සිදු කර ඇති අතර මෙවැනි විට ශ්‍රී ලංකාව තුල සිදු කර ඇති PCR පරීක්ෂණ සංඛ්‍යාව 179949ක්. නාරහෙම්පිට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලය අසල පවත්වාගෙන ගිය ව්‍යාජ මුද්‍රා සහ රජයේ ලිපි ලේඛන සකස් කළ ස්ථානයක් වැටලීමට කොළඹ දකුණ කොට්ටාෂ දූෂණ මර්ධන අංශය සමත්ව තිබෙනවා. නාරහෙම්පිට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලය අසල බොරල්ල ගජපාපුර මැණික් ටවුන් වත්ත ප්‍රදේශයේ වසර 3කට වැඩි කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය ව්‍යාජ මුද්‍රා සහ රජයේ ලිපි ලේඛන සකස් කළ ස්ථානයක් වැටලීමට පොලිසිය සමත්ව තිබෙනවා. කොළඹ දකුණ කොට්ටාස දූෂණ මර්ධන අංශයේ ස්ථානාධිපතිවරයාට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇති අතර මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලයට සේවා සඳහා පැමිණෙන පුද්ගලින්ට ව්‍යාජ ලෙස වියතුරු බලපත්‍ර ලබා ගැනීමට අවශ්‍ය ලිපි ලේඛන ව්‍යාජ අයුරින් මෙම ස්ථානයේදී සකස් කර ඇති බවයි පොලිසිය පවසන්නේ. මෙම ස්ථානයේ තිබී ව්‍යාජ ලෙස සැකසූ රියදුරු බලපත්‍ර 4ක් පොලිස් ස්ථාන 23කට අයත් ස්ථානාධිපතිවරුන්ගේ ව්‍යාජ නිල මුද්‍රා, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයාගේ නිල මුද්‍රාව, සාමදාන විනිසුරුවරුන්ගේ නිල මුද්‍රා, කෘෂිකර්ම අධ්‍යක්ෂ, සමාගම් රෙජිස්ට්‍රාර් අධ්‍යක්ෂ ඇතුළු ව්‍යාජව සකස් කරන ලද නිල මුද්‍රා 76ක් පොලිසිය විසින් සිය බහරයට ගෙන තිබෙනවා. මේ අතර පොලිස් ස්ථානවලින් නිකුත් කරන පැමිණිලි පිටපත් ලේඛනවලට සමානව සැකසූ ලේඛන කොළතෝගයක්ද මෙම ස්ථානයේ තිබී පොලිසිය විසින් අත්තරන් කොටගෙන ඇති අතර මෙම ව්‍යාජ ලිපි ලේඛන සැකසුම් ස්ථානයේ පවත්වාගෙන ගිය 49 හැවිරිදි පුද්ගලෙක්ද අත්අඩංගුවට ගෙන තිබෙනවා. වසර 23ක් පුරා පවතින ගුරු වැටුප් විෂමතා ගැටලුවට නව රජය යටතේ කඩිනමින් විසඳුම් ලැබෙනු ඇතැයි තමන් විශ්වාස කරන බව ශ්‍රී ලංකා රජයේ ගුරුවරුන්ගේ සංගමය පවසනවා. ඒ ගාල්ල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්.
ඔහුගේ ආණ්ඩුවේ තම කැබිනට් ප්‍රකාශක වන්දුළු ගුණවර්ධන ඇමතිතුමා විසඳුමක් දෙනවා කියන එක ප්‍රකාශ කරා. නව ආණ්ඩුව පත් වෙලා කරන පළමු කැබිනට් මණ්ඩලය සහ පළමු අයවැයේදී මේ ගුරු වැටුප් විෂමතාවයේ සහ ගුරුවරුන්ගේ ගැටලු විසඳනවායි කියන. මේ ගැටලුව විසඳීම කෙරෙහි ඔබතුමාලා පොරොන්දු වෙච්ච විදිහට මැතිවරණ පොරොන්දුවක් නොකර මේ ගැටලුව විසඳයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. අපි කියන්නේ නැහැ මේක මේ වැටුප් විෂමතාවය අයින් කරලා ලබන මාස ඉඳලා පඩිය ගෙවන්න කියලා. අපිට කමක් නැහැ මේ ගැටලුව විසඳලා මේක ගෙවන්නේ මෙහෙමයි විෂමතාවය අයින් කරාම අලුතෙන් ගුරුවරුන්ට එකතු වෙන වැටුප මෙච්චරයි කියන තීරණය ගන්න මේ අයවැයත් එක්ක මේ කැබිනට් මණ්ඩලය. සාමාන්‍යයෙන් හැම ආණ්ඩුවක්ම කියන දෙයක් තමයි බලයට පත් වුණාට පස්සේ ජනතාවට පටිතද කරගන්න. එතකොට වාහනයක යන රියදුරු මහත්මයා පටිතද කරගන්න නැතුව මගින් පරිතද කරගත්තට වැඩක් නෑ. ඒක නිසා ආණ්ඩුවත් අමාත්‍ය මණ්ඩලය රටේ පාලකයොත් පරිතද කරගන්න ලෑස්ති නම් අපිත් ලෑස්ති අපේ පරිතද කරගන්න. මේ ගැටලුව විතරක් අවුරුදු 23ක් තිස්සේ මේක විතරක් හැමදාම පරිතද කරගෙන අපි හිටියොත් සමස්ත රටේ අධ්‍යාපන පද්ධතිය තමයි තද වෙන්නේ. අපි දැඩිව විශ්වාස කරනවා නව අධ්‍යාපන ඇමතිවරයා මේ ගැටලුව විසඳලා අධ්‍යාපන පද්ධතියේ ගුරුවරු හොඳ තැනකට ඔසවා තබයි කියලා. එංගලන්තයේ සිට නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ චොක්ලට් ඇතුළු වෙළඳ භාණ්ඩ ඇතුළත් බහාලුමක් රේකු දෙපාර්තමේන්තුව භාරයටගෙන පරික්ෂාවට ලක් කර තිබෙනවා. එංගලන්තයේ සිට නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ චොක්ලට් ඇතුළු වෙළඳ භාණ්ඩ ඇතුළත් බහාලුමක් රේකු දෙපාර්තමේන්තුව සිය භාරයටගෙන තිබෙනවා. चॉकलेट वर्ग विशाल सनीपारक्षक द्रव्य सुपेरी विलंदी मेरट व्यापारी महानूर सह प्रदेश पौल दिखकटवा මූලික විමර්ශන වලින් අනාවරණීය වී තිබෙනවා. වසරකට වැඩි කාලයක් විදේශගතව සේවය කරන ශ්‍රී ලාංකිකයන් මෙරටට බාණ්ඩ වීමේදී බදු සහන හිමිවන අතර එම සහන උපයෝගී කරගනිමින් මෙලෙස මෙම බාණ්ඩ ඒවා ඇති බවටයි සැක පළ කරන්නේ. කෙසේ වෙතත් රේගු බදු වලට අසුනුවන ආකාරයෙන් මෙම බාණ්ඩ තොගය මෙරටට ගෙන්වීම සඳහා අදාළ සැකකරුවන් කටයුතු කර ඇති අතර මෙවැනි විට සැකකරුවන් හඳුනා ගැනීමට කටයුතු කර තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. සිය දෛනික ජල අවශ්‍යතාවය සපුරා ගැනීමට නොහැකිව දැඩි පීඩාවට පත්ව සිටින ගම්වාසීන් පිරිසක් පිළිබඳව බමුණුකොටුව ප්‍රදේශයෙන් අපට වාර්තා වුණා. වාරියපුල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් බමුණුකොටුව වාමුල්ල ප්‍රදේශයේ ඉදිකර ඇති ජල ටැංකිය වසර 10ක පමණ කාලයක් අක්‍රීයව පැවතීම හේතුවෙන් එම ප්‍රදේශයේ විශාල පිරිසක් සිය දෛනික ජල අවශ්‍යතාව සපුරා ගැනීමට නොහැකිව මහත් දුෂ්කරතාවයන්ට මුහුණ පා සිටිනවා. ජල යෝජනා ක්‍රමයේ සඳහා එලා තිබූ ජල නල පද්ධතියේද කොටස් ඇතමුන් ගලවා දමා ඇති අතර මේ හරහා මහජන මුදල් අවභාවිත වී ඇති බවටයි ගම්වාසීන් චෝදනා නගන්නේ. මේ ටැංකිය ගාලා දැන් සෑහෙන කාලයක් වෙනවා. මුලින් ටික කාලයක් වතුරක් දුන්නා. කාලයක් යනකොට ඒක අඩපණුවා. අඩපණුවෙලා එහෙන් මෙන් ওই බඩලයින් පාරේ තිබුණ ඔක්කොම කේක් කනත් ගලවනවා. දැන් අය අලුතෙන් ටැංකියක් ගන්නවා මේ ඒ ලින්දෙටම වතුර ගන්න. ඒ ලින්දේ තිබුණු එන්ජින් එකකින් ඉස්සෙල්ලා වතුර එවුවේ මෙහා. ඒ එන්ජිමත් යකඩ වලට වික්කා. මේ හොඳට දෙනවා අය බඩලයින් එක හදලා ගෙවල් වලට දෙන්න ඕනේ. දැන් මේ පොඩි ළමය නාව ගන්න විදිහක් නැහැ. ළමයාගේ රෙදි හොද ගන්න පායන කාට විදිහක් නැහැ. 50 කිලෝමීටර් ගානක් යනෝනේ වතුර අරන් එන්න. උඩට අරගෙන එන්න ගොඩක් අමාරුයි. මේ අම්මට ගලන් යන කොහොමදවත් බැ. ඉතින් මේ ඉස්කෝලේ යන ළමයිගේ රෙදි හොදපුවාම පලිහැ තියෙන වතුර වලින් ඒව ගුරු පාට වෙනවා. වහින කාලෙට නම් කොහොමද වතුර ටිකක් හොයාගන්න පුළුවන්. ඒත් පායන කාට මොනවත්ම නැහැ. මෙම ජල ටැංකිය එසේ පවතිද්දී දැනට වසර 5කට පමණ පෙර ජලය ලබා ගන්නා ලිඳට ආසන්නේම විශාල ජල ටැංකියක් ඉදිකර ඇති අතර එම ටැංකියද අදවන විට තැනින් තැන පුපුරා ගොස් තිබෙනවා. දැන් මේ වතුර ගේන්නේ සෑහෙන දුර ඉඳන් අර පල්ලෙහන. දැන් මම කිලෝමීටරකට වතුර ගේන්නේ යන්නේ. ඉන්න උදේ හවස හැමතිස්සෙම දැන් අර ළමයින්ගේ රෙදි හොදන්න හැමදේම හැමදේම කරන්න ඕනේ. ඒක නිසා මම සෑහෙන දුරක් ගෙවන්න රස්සාව කරන්න ඕනේ. හැමදේම කරන්න ඕනේ. දේශපාලනඥයෝ මේව කරන මේ දෙපැත්තට ගැහිල්ල. ඒ හැමදේකින්ද තමයි මේ සේරම දේවල් වෙලා තියෙන්නේ. සම් දෙකාලට සම් දෙන්න හැමදේටම මේ
මනුස්සයන්ගේ පස්සේ යන්නයි චිර දේවල් කරලා තියද්දි අපිට මේ ගමට සේවයක් කරන්න බෑද අපි මෙච්චර කැපකීම් කරනකොට ගමක මනුස්සයෝ අපි හින්දා නේද මේ දේශපාලන කිනියෝ වගේ ජීවත් වෙන්නේ දවස ගානේ සෙම දාන කරලා වැඩ කරලා වැඩ කරලා උඹ ගිහින් ලිඳගේ පොලිඳගා පළා අර ටැංකිය වන්දා ගිහිල්ලා මම කරලා වතුර නැ එදා ඒ වතුර ටික දවසක් දුන්නා ඊට පස්සේ ඇත්තෙම නැ වතුර දෙන්නෙම නැ මොකුත් නැ පොඩ්ඩක් වනා ටොයිලට් යන්නත් වතුර මෙතන මේ අපේ ලිඳක් කැපුවාන් අර පල්ලෑ ඒ කපලහයට අම්ම ගෑ කරේ බොරුවට ටැංකියක් ගැහුවා ගිහිල්ලා කිලෝමීටර් ගාණක් ඇතුළට ඈත ඒ දැන් අවුරුදු 10ක් විතර වෙනවා ඒත් වතුර බින්දුවක්වත් මේ ගමේ මිනිසුන්ට නැහැ බොරුවට මෙහෙඳන් බට ගහලා ලක්ෂ ගාණක් වියදම් කරලා අපි කිව්වා ඔය ගහන්න බෑ කියලා ගමේ ඔක්කොම කට්ටියක් අහුවෙලා කිව්වේ ඒත් බැරි වුණා අරන් ගියා ඒ ලොකු ලොකු මිනිසුන්ගේ උවමනාවට වාරියපොල ප්‍රාදේශීය සභාවට අයත් ජල බෞසරයක් මසකට වරක් මෙම ප්‍රදේශයට පැමිණියද ගමේ ජල අවශ්‍යතාව වෙනුවෙන් ඒ ප්‍රමාණවත් නොවන බවටයි ගම්වාසීන් මැසිවිලි නගන්නේ මහජන මුදල් අවභාවිත කිරීම වෙනුවට බලධාරීන්ගේ මැදිහත් වීමෙන් බමුණ කොටුව ගම්වාසීන්ගේ ජල ප්‍රශ්නය විසඳා දෙන්නේ නම් එය ජනතාවට මහත් අස්වැසිල්ලක් වනු ඇත එම පුවතත් සමගින් සියත මධ්‍යහන පුවත් විකාශය අවසන්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.